පරිසර පද්ධතියට සිදු වූ හානි පිළිබඳව අප දිගින් දිගටම වාර්තා කළා. ඇතමුන් හිතාමතා පරිසරයට හානි කරන්නේ සිය මඩිය තර කර ගැනීමේ අරමුණින්. මෙරට සුන්දරත්වයට මරු පහරක් එල්ල වී ඇත්තේ සමහර බලධාරීන් ගන්නා අනුවන තීන්දුව తీරන නිසායි. අදවන විට මෙරට සත්ත්ව ප්‍රජාව මෙන්ම ශාක ප්‍රජාවද දැඩි තර්ජනයකටයි මුහුණ දී ඇත්තේ. වනාන්තර විනාශ කරමින් සමහර පුද්ගලින් සිදු කරන නීති විරෝධී ක්‍රියා ධනය සහ බලපුලුවන්කාරකම් නිසා යටගිය අවස්ථාද එමටයි. අපේ රටේ බොහෝ ගැටලුවලට ප්‍රධාන හේතුව ජාතික ප්‍රතිපත්තියක් නැතිකමයි. අවුරුදු 5න් 5ට පාටපක්ෂ මාරු වෙනකොට අලුත් තීන්දුව తీරන ගන්නවා මිසක් වසර 20කට 25කට ඉදිරි සැලසුම් අපිට නැහැ. එවන් පසුබිමකයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පරිසර ප්‍රතිපත්තියක් සකස් කිරීමට තීරණය කර ඇත්තේ. එය මෙරට පළමු ජාතික පරිසර ප්‍රතිපත්තිය බවයි පරිසර අමාත්‍යංශය පවසන්නේ. ආණ්ඩුව සහ අමාත්‍යවරයා වෙනස් වන විට ඇතැම් අමාත්‍යංශවල ප්‍රතිපත්ති වෙනස් වන නිසා එසේ වෙනස් වන්නේ නැතිවන ලෙසයි මෙම ප්‍රතිපත්තිය සකස් කිරීමට තීරණය කර තිබෙන්නේ. එම කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර එය මේ වසර අවසන් වීමට පෙර සකස් කරන බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරන්නේ. සියලු දෙනාගේ අදහස් සහ යෝජනා අනුව ප්‍රතිපත්තිය සකස් කිරීමට තීරණය කර තිබෙනවා. සුරකිමු ගංගා ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචන රැස්වීමට සූම් තාක්ෂණයේ ඔස්සේ එක් විමිනුයි අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.